ඒබෝන් කියලා ආලකෝම පිළිගන්නවා අදත් යමු පියම් YouTube channel එකට අද අපි රසම රස chicken don අට තමයි හදන්න යන්නේ ඉතින් ගෙදරදිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ දවස්වල කට්ටිය මාළු කන්න චුට්ටක් බය වෙලා තියෙනවා ඉතින් ඒ නිසා chicken වලින් කරන කෑම ටිකක් හදන්න කියලා පොඩි ඉල්ලීම් ටිකක් තියෙනවා ඉතින් ඒක නිසා අපි chicken donut හදන්න මේ පාර තීරණය කළා අපි බලමු chicken donut බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව පහසුවෙන් ලේසියෙන් රසට ගෙදරදි හදා ගන්න මොනවද වමනා දේවල් කියලා මම අරගෙන තියෙනවා boneless chicken. එහෙම නැත්නම් කටු ඉවත් කරගනිපු chicken gram 250ක්. ඒ වගේම මෙතන තියෙනවා බීලුණු ගෙඩි භාගයක් සීන්ව කපාගෙන. ඒ වගේම මෙතන තියෙනවා අමු මිරිස් කරල් දෙකක් කුඩාවට කපාගෙන. ඒ වගේම කරපිංචා ඉති දෙකකුත් මම අරගෙන තියෙනවා. ඒ වගේම මම මේක වඩා රස කරගන්න දෙහි කෑල්ලකුත් අරගෙන තියෙනවා දෙහි යුෂ ටිකක් මිරික ගන්න. ඒ වගේම මම අරගෙන තියෙනවා මිරිස් කුඩු තේ හැඳි එකක් මිරිස් කෑලි තේ හැඳි එකක් ගම් මිරිස් කුඩු තේ හැඳි එකක් ලුණු රස අණුව ඒ වගේම කරි කුඩු නැත්තම් තුන පහ කුඩු තේ හැඳි භාගයක් ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා ඔයාලට පේනවා වගේ පොඩි ඉඟුරු කෑල්ලක් ඒ වගේම සුදු ලුණු බික් දෙකක් අරගෙන කෑලි වලට කපාගෙන තියෙනවා තව මට මේකට ඕන වෙනවා පාන් පෙති දෙකක් මම කලින් ගෙනාපු පාන් වලින් ඉතුරු වෙච්ච පාන් පෙති දෙකක් මේකට අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මධ්‍යම ප්‍රමාණයේ අලගෙඩියක් තඹගෙන කෑලි වලට කපාගෙන තියෙනවා. ඉතින් මේවා හුඟක් සූදානම් කරගත්තේ රෙසිපි එකට යන වෙලාව වීඩියෝ එකේ වෙලාව අඩු කරගන්න ඉක්මනට වැඩේ කරන්න ඕන නිසා. ඉතින් මේ ටිකත් අරගෙන අපි යනවා මේක හදාගන්න. මීට අමතරව අපිට මේක ගැඹුරු තෙලේ බැද ගන්න කලින් බිත්තරේකුයි පාන් කුඩු ඒ වගේම පාන් පිටි ටිකක් ඕන වෙනවා. ඉතින් මේ දේවල් බොහෝ දුරට ගෙදර තියෙන දේවල් නිසා බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට අපි කියන්නම් කොච්චර ඕනිද කියලා. දැන් බලමු වැඩේ කොහොමද කරන්න පටන් ගන්න කියලා. මේක හදාගන්න හරිම ලේසි. මේ තියෙන්නේ මගේ ග්‍රයින්ඩ් එකේ ජායක. ඉතින් මම මේ ග්‍රයින්ඩ් එකේ ජායකට මුලින්ම දාගන්නවා මගේ කරපිංචා ඉති දෙකේ තියෙන කරපිංචා කොළ ටික. ඒ වගේම මම කපාගෙන තියෙන ලුණු ටික, අමු මිරිස් ටිකත් මේකට මම එකතු කරගත්තා. දැන් ඊළඟට දාගන්නවා ඉඟුරු සුදු ලුණු. මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මම දාගන්නවා මගේ චිකන් ටික කටු ඉවත් කරගනිපු බ්‍රෙස් මීට් ගන්නත් පුළුවන් මේකට. එහෙම නැත්නම් චිකන් එකක් ගෙනල්ලා කරු ටික ඉවත් කරලා සුද්ධ කර ගන්නත් පුළුවන්. ග්‍රෑම් 250ක් මම මෙතන අරගෙන තියෙනවා. ඉතින් මේ ටික මම මෙන්න මේ විදියට එකතු කර ගන්නවා. ඉතින් මම දා ගන්නවා මගේ තඹගත්තු අල ටික. මධ්‍යම ප්‍රමාණය අල ගෙඩිය. ඊට පස්සේ මම දා ගන්නවා ලුණු. මිරිස් වර්ග දෙකම දා ගන්නවා මුලින් කුඩු දාලා ඊට පස්සේ කෑලි. ඒ වගේම ගම් මිරිස් කාරි කුඩු නැත්නම් තුන පහ කුඩු ටික දාලා ඒ වගේම දැන් මේකට අපේ දෙහි පුංචි කෑල්ලක් තියාගත්තේ ඒකේ යුෂ ටික මෙන්න මේ විදියට මිරිකලා දාගන්නවා. ඉතින් දැන් මේ ටික ඔක්කොම සූදානම්. දැන් අන්තිමටම අපි මේකට එකතු කරනවා අපේ අර පාන් පෙති දෙක පුංචි කෑලි වලට කඩාගෙන මෙන්න මේ විදියට මේක ඇතුළට දාගන්නවා. මේ ටික ඔක්කොම දාලා මෙන්න මේ විදියට මම මගේ ග්‍රයින්ඩ් එකේ ලිඩ් එක වහගන්නවා. ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙනකන් අපි මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්න. හරි දැන් අපේ වැඩේ හරි ඔක්කොම ටික හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. මේ ඇතුලෙන් පේනවා බැලුවෙන් පස්සේ. හරි ලිඩ් එක ඇතුලෙනුත් පේනවා. ලිඩ් එක ඇරලත් ඕනනම් බලන්න පුළුවන්. මේ එන්න තියෙනවා. ඔක්කොම හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. චිකන් ඩෝනට් හදාගන්න අපි මේ ටික එළියට ගන්නවා. එළියට අරගෙන මෙන්න මේ වගේ භාජනයකට දාගන්න. මොකද භාජනයකට දාගන්නේ මේ ටික අපි ශීතකරණයේ තියාගන්න ඕන ටික වෙලාවක්. ඉතින් මම මුලින්ම බ්ලෙන්ඩර් ජායකෙන් මේ ටික අරගෙන මෙන්න මේ වගේ භාජනයකට දාගන්න. දැන් අපි මෙන්න මේ මිශ්‍රණය පැය භාගයක් විනාඩි 20ක් පැය භාගයක් විතර ශීතකරණයේ තියාගන්නවා. ඉතින් මට ඊළඟ පියවරට යන්න කලින් මෙන්න මේ දේවල් ටික ඕන වෙනවා. මම මෙතන දාගෙන තියෙනවා පාන් පිටි මේස හැඳි කීපයක්. ඒ වගේම බ්‍රෙඩ් ක්‍රම්ස් නැත්තම් පාන් කුඩු ටිකකුත් මෙතන දාගෙන තියෙනවා කෝප භාගයක් විතර. මෙතෙන්ට තව මම අරගෙන තියෙනවා බිත්තරයක්. බිත්තරයක් අරගෙන මම මේකට ලුණු ටිකකුයි ගම් මිරිස් ටිකකුයි මේකටම දාගෙන මෙහෙම පොඩ්ඩක් මේක හොඳට මිශ්‍ර කරගන්නවා ලුණුයි ගම් මිරිසි එක්ක මේ බිත්තරේ. මෙන්න මේ විදියට ඩෝ එකෙන් කුඩා කොටසක් අරගෙන අතේ මේක මෙන්න මේ විදියට පැතලි කරගන්නවා. අපි ඩෝනට් එකක් හදා ගන්නවා වගේ ඇඟිල්ලෙන් මෙන්න මෙහෙම පුංචි සිදුරක් හදා ගන්නවා දෙපැත්තෙම නොකලා. ඊට පස්සේ අපි මේක
දාගන්නව තවර ගන්නව පිටි පාන් පිටි වල තවරගෙන ඊට පස්සේ bitter වල bitter සාරු වල මේක පොඩ්ඩක් වටේ bitter සාරු ටිකක් ගා ගන්නවා මෙන්න මේ වගේ එතකොට අපේ පාන් කුඩු හොඳට ඇවිල්ලා හිටනවා අපේ ඩෝනට් එකට ඉතින් ඒකටයි මේ bitter වටේ මේ මේක වටේ තවර ගන්න හරි දැන් හොඳට මේක ගෑවෙන විදිහට මෙන්න මෙහෙම එහෙම කළා මම මේක දා ගන්නවා අපේ පාන් කුඩුවට ඉතින් පාන් කුඩු මෙන්න මේ විදිහට තවරගෙන පැත්තකින් තියා ගන්නවා ඉතින් ওই විදිහට ඔයාගේ ඩෝනට් ටික ඔක්කොම මිශ්‍රණය පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් මේ කියපු පියවර ටික අනුගමනය කරලා අවසානයේ මෙන්න මේ වගේ පොඩි ෆයිනල් ටච් එකක් දෙනවා මේක ලස්සන කරගෙන වටේම හොඳට බිස්කට් කුඩු තැවෙන විදිහට ආමේ මැදින් සිදුරා දාගෙන අපි මේක පැත්තකින් තියා ගන්නවා හරි මේ තියෙන්නේ ලස්සනට තියෙනවා ඉතින් අපි මේ හදාගත්තු ටික තමයි මේ තියෙන්නේ පැත්තක තියලා ඉතින් ඔයාලත් මෙහෙම ලේසියෙන් හදා ගන්න පුළුවන් බොහොම ලේසියෙන් මේ ටික කරගන්න පුළුවන් ඉතින් මේ විදිහට ඔක්කොම කරගන්න මේ තියෙන්නේ මම හදාගනිපු චිකන් ඩෝනට් ටික චිකන් ඩෝනට් 10ක් විතර හදාගත්තා මම මේ පාවිච්චි කරපු ප්‍රමාණය වලින් ඉතින් ඔයාලට මේ හදාගත්තු චිකන් ඩෝනට් ඩීප් ෆ්‍රීසර් එකක සිප්ලොක් බෑග් එකක් ඇතුලේ මාසයක් විතර තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට බෙදගෙන කන්න එහෙම නැත්නම් මේක දැම්ම හදාගන්නත් පුළුවන් මම නම් මේ ඔක්කොම දැම්ම හදන්න යන්නේ ඔයාලට පෙන්නන්නත් එක්ක මම තෙල් තාච්චියක් ලිපේ තියාගත්තා මම මේක බෙදගන්න පාවිච්චි කරන්නේ පොල් තෙල් ඉතින් මම මේ තෙල් තාච්චිය ලිපේ තියාගෙන තෙල් හොඳට රත් වෙනකන් ගින්දර හොඳට ඇරලා උෂ්ණත්වය මධ්‍ය ප්‍රමාණයට අඩු කරගෙන තමයි මේක බෙදගන්නේ රන්වන් පාට වෙනකන්. තෙල් රත් වෙලා තියෙන්නේ මම මෙන්න මේ වගේ මගේ එක චිකන් ඩෝනට් එකක් අරගෙන මේකට දා ගන්නවා. දාගෙන හැන්දක් පාවිච්චි කරලා පොඩ්ඩක් එහෙම කළා මේක බෙද ගන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 4ක් 5ක් විතර මේක බෙදෙනකොට ඇතුලේ තියෙනවත් හොඳට තැම්බෙනවා. අපි මේකට චිකන් ගත්තේ කලින් තැම්බන්නේ නැතුව. ඉතින් ඒක නිසා ඔක්කොම දේවල් ඇතුළත් එක හොඳට තැම්බෙනකන් විනාඩි 4ත් 6ත් අතර කාලයක් මේක රන්වන් පාට වෙනකන් බෙදගන්න. හරි. හොඳට රන්වන් පාට වෙන්න මේක බෙදලා තියෙන්නේ. විනාඩි 3ක් විතර යනකොට මගේ එක නම් බෙදුණා. ඉතින් ඔන්න මේ වෙලාවේ මම මේක අරගෙන බා ගන්නවා මෙන්න මෙම වෙන භාජනයකට. ඒ අතරේ තව එකක් දා ගන්නවා. ඉතින් මේ විදිහට තෙල් රත් වෙලා තියෙන වෙලාවේ ඔක්කොම ටික හොඳින් රන්වන් පාට වෙනකන් බැද ගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ මම හදාගත්තු චිකන් ඩෝනට් එක. තාම අල්ලන්න නෑ බෑ රස්නේ. මේ තියෙන්නේ අපි හදාගනිපු චිකන් ඩෝනට් ටික. ඉතින් අපි එකක් කපලත් බලමු කොහොමද කියලා. ඇතුළ තැඹිලා තියෙන්නේ කොහොමද කියලා. අපි මෙහෙම එකක් අරගෙන දෙකට කපලා ඔයාලට පෙන්නනවා ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. හරි හොඳට තැඹිලා තියෙනවා. ඉතින් මේ වගේ බොහොම ලේසියෙන් කඩලත් බලන්න පුළුවන්. තාම දුම් දානවා. ඉතින් හරිම රසයි. මම කාලත් බැලුවා. ඉතින් තව ටිකක් බැදෙන ගමනුත් තියෙන්නේ. ඉතින් මම මේවලට පෙන්නන්නේ මේක කරන ගමන්. ඉතින් බොහොම ලේසියෙන් හරිම රසවත් මේක හදා ගන්න පුළුවන්. චිකන් කන්නේ නැති පොඩි දරුවෙක් වුණත් හරිම ආස වෙයි. ස්නැක් එකක් විදියට හවසකටත් හරිම කදිමයි. ඒ වගේම ඉතින් මේක try කරලා බලන්න බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා තවමත් යුපියුම් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා යුපියුම් YouTube channel එක subscribe කරන්න. ළඟම තියෙන notification bell icon එකත් click කරන්න. ආයෙත් දවසක අලුත් recipe එකක් අරන් එනකන් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.